ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් කියලා ලොකුවට මේ උදම් ඇනුවට ඇත්ත වශයෙන්ම අපේ තියෙන්නේ පැලැස්තර ප්‍රජාතන්ත්‍රවාදයක්. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා කියලා අපි සාමාන්‍යයෙන් හරි වෙලාවට මැතිවරණ පවත්වනවා. වැඩි දූෂණයක් නැහැ මැතිවරණවල. දැන් නම් වෙලාවට මැතිවරණ පවත්වන්න නැති පාටක් තියෙනවා. කොහොම හරි ඒ ඇරෙන්න අපේ මොකද තියෙන ප්‍රජාතන්ත්‍රවාදය? ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වෙන්න ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මයන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ කියන්නේ මිනිස් අයිතිවාසිකම් මිනිස් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නංවන ආයතන රාමුව හරියාකාරව ක්‍රියාත්මක වීම ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී රටක මට වැඩිය මෙතුමා හොඳින් කියයි මේ ප්‍රධානම ආයතන හතර පාර්ලිමේන්තුව විධායකය පරිපාලන සේවය පොලිසිය සහ ජුඩිෂරි අධිකරණය අද මේවා එකක්වත් අපේ රටේ හරියට ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තුව දූෂණයෙන් පිරීලා මං හිතන්නේ අරගලේ තරුණ කට්ටිය 225 පන්නන්න ඕනේ කිව්වේ ඒකයි හොඳ අයත් එතන ඉන්න අමතක කරලා රාජ්‍ය පරිපාලන සේවයේ ගණ්ඩ දෙයක් නැහැ උඩ ඉඳන් පල්ලෙහාට කුණු වෙලා දේශපාලකයෝ විසින් ඇඟිලි ගහලා දේශපාලන කරණයක් කරලා ඒ අයව විහිං සමහර රාජ්‍ය නායකයෝ ඉඳලා තියෙනවා හොරකම් කරපල්ල ඕනේ තරමක් අහුවෙන්න එපා විතරක් කියලා කියනවා මුළු පරිපාලන සේවයම හුරු බවට පත් කෙරුවා ඊළඟට පොලිසිය අද ලෝකයේ දූෂිතම පොලිසිය කියලා ලංකාව හඳුන්ලා ඉවරයි ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් එකෙන් ලංකාවේ පොලිස් සේවය ඊළඟට අධිකරණය අධිකරණයටත් ගොඩාක් ඇඟිලි ගහලා අධිකරණයට දේශපාලන බලපෑම් කරලා තීන්දු ගත්ත යුගයන් අපි දන්නවා දැන් ටිකක් හොඳයි නමුත් ක්‍රමයක් හැටියට මේ සියලුම ආයතන බාල්දු කරලා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පදනම සුණු විසුණු කරලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගන්න නම් එකිනෙකට බැඳිලා තියෙන්නේ රටේ ජීවත් වෙන සියලුම ජාතීන් සහ ආගම් වලට අයිති කොටස් සාමයෙන් සහෝදරත්වයෙන් එකිනෙකාට ගරුත්වයෙන් විවිධත්වය ගරු කරමින් ජීවත් වෙන්න ඕනේ අපේ රටේ ඒකත් නැහැ ඊළඟට රටක් ඉදිරියට යන්න නම් ආර්ථිකය හරිය දැන් අද අපි ආර්ථික වශයෙන් මංකොලොත් කියලා රජයම අනවුස් කරලා තියෙනවා ඇයි මම නම් කියන්නේ 100,000ක් තිබුණ රජයන් වල දූෂණය හන්දා රජය කියනකොට දේශපාලනඥයින් සහ සියලුම අය නෙමෙයි සහ පරිපාලන සේවය පොලිසිය එතකොට මේව එකක්වත් නැතුව රටේ ප්‍රජාතන්ත්‍ර අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙමෙයි අපි ෆේල්ඩ් ස්ටේට් එකක් අසාර්ථක රාජ්‍යයක් ඒක මේ ටෙක්නිකලි පාවිච්චි කරන වචනයක් දේශපාලන විද්‍යාවේ හැබැයි අමතක කරන්න එපා අපි අපිට නිදහස ලැබුණ වෙලාවේ ලෝකයේ තිබුණ දුප්පත්ම රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල් 150කින් විතර හොඳම රටවල් පහ අතර එකක් අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කිව්වා ලෝකෙන් වැඩියෙන්ම තුන්වෙනි ලෝකයේ රටවල් වලින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හොඳින්ම ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ ඉන්දියාවේ කියලා. දැන් ඒක කැලිවත් නැහැ. ඉතින් එහෙම තත්ත්වයක් අපේ තිබුණා. අපේ පරිපාලන සේවයේ වෙලාවකට කිව්වේ CCS කියලා. රාජ්‍ය පරිපාලන සේවය සිලෝන් සිවිල් සර්විස් මේ තුන්වැනි ලෝකයේ තිබුණ හොඳම සිවිල් සර්විස් එකක්. මමත් දන්නවා මම ඒගොල්ලොත් එක්ක ආශ්‍රය කරලා කටයුතු කරලා තියෙන නිසා. එතකොට පොලිසිය ඉතාමත් හොඳ පොලිසියක් තිබුණා. හොඳ වැදගත් උගත් දක්ෂ හුරු නොවන මිනිස්සු පොලිසිය හිටියා හුඟක් දෙනෙක්. එතකොට ඒ වාගේ අධිකරණය සිහිනකින්වත් හිතුවේ නැහැ ඒ කාලේ. අපි තරුණ කාලෙත් මේ ජජ් කෙනෙක්ට බලපෑම් කළා දේශපාලන බලපෑම් කළා එහෙම නැත්නම් සල්ලි දීලා ඉවරලා තමාට ඕනේ තීන්දුවක් ගන්න පුළුවන් කියලා. අද ඒවත් වෙනවා. ඉතින් එතකොට ඇත්ත වශයෙන්ම අපි ෆේල් ස්ටේට් එකක්. පරාජිත රාජ්‍යයක්. එතකොට මේ අනිත් ඒවා ගැන කතා කරලා ඇත්තටම වැඩක් නැහැ. සහෝදරයා මම නම් හිතන්නේ ඔය ප්‍රශ්නෙට දැන් ඔය තරුණයෝ මම හිතන්නේ අපේ රටේ ඇතිවෙච්ච ශ්‍රේෂ්ඨතම ව්‍යාපාරයක් අරගලය. හැබැයි මම අරගලේ මුල් හරියයි ත්‍රස්තවාදී හරියයි මම වෙන් කරනවා සමාජයෙන් එහෙම කිව්වට. ගිනි තියලා ගහලා අනම් අරන් කරපු හරිය මම වෙන් කරනවා. එතකොට ඒ අරගලේ මුල් හරියේ ඉතාමත් වැදගත් වටිනා පරමාර්ථ තිබුණා. ඉතින් මේගොල්ලෝ ඒ වෙලාවේ මම හිතන්නේ හරියට මේවා විශ්ලේෂණය කළා හිතන්නේ නැතුව එන්නේ නැති ගෝටා ගෝ හෝම් කියලා ගෝටා පන්නලා ආණ්ඩුව පැන්නුව 225 පැන්නුවත් ඔක්කොම හරි කියලා හිතුවා.
හැබැයි මම එකක් ඉතාමත් උනායි කමින් කියනවා මහා ලොකු දෙයක් ඒ කරගත්තේ මේ රටේ ජනතාවට කරන්න බැරි වෙච්ච දෙයක් සම්ප්‍රදායානුකූලව අවුරුදු 50 60 70 තිබුණ දේශපාලන පක්ෂවලට කරගන්න බැරි වෙච්ච දෙයක් දූෂිත දේශපාලකයන් නායකයන් පන්නගත්තා මාස දෙකෙන් තුනෙන් ඉතාමත් හොඳයි නමුත් ඊට පස්සේ මොකද්ද කරන්න කියලා හිතලා තිබුණේ නැහැ ඉතින් මං හිතන්නේ අපි තරුණයෝ හැටියට ඒ නිසා තමයි අද මේකට මම බොහොම කැමැත්තෙන් සම්බන්ධ වුණේ තරුණයෝ හිතන්න පටන් ගන්න ඕනේ තරුණයෝ කියන මං කියන්නේ තරුණ තරුණියෝ හිතන්න පටන් ගන්න ඕනේ මොකද්ද මේ රටේ තියෙන ප්‍රශ්න හරියට ඒවා විග්‍රහ කරලා ප්‍රශ්න වලට මූලයන් මොනවද ප්‍රශ්න ඇති උනේ කොතනින්ද 48 න් පස්සේ මොන හේතු වලටද ඒවට තියෙන විසඳුම් මොනවද කියලා අපි කතා කරලා මහා ජාතික කතිකාවක් ඇති කරලා ඒවට විසඳුම් හොයාගෙන තමයි ඉදිරියට යන්න වෙන්නේ මගේ අදහස නම් දැන්ට නම් මට පේන විදිහට රටේ තියෙන එක දේශපාලන පක්ෂයකටවත් එහෙම විසඳුමක් කියන්නේ නැහැ සමහරු කෑ ගහනවා දූෂණයට විරුද්ධව ලොකුවට කෑ ගහනවා අඬ පෙරලනවා කියනවා බොහොම හොඳයි දූෂණයට විරුද්ධව කවුරු හරි කතා කරන්න ඕනේ හැබැයි මට එක්කෙනෙක්ගෙන්වත් ඇහිලා නැහැ දූෂණය නවත්තන්නේ කොහොමද කියලා ඒකට බලය ගත්තාම අනිත් පැත්තෙන් ආණ්ඩුවෙන් දැන් දූෂණ විරෝධී පනතක් ඉදිරිපත් කරනවලු IMF එකේ බලපෑම උඩ මොකාගේ බලපෑම උඩ හරි බොහොම හොඳයි මම ඒකේ කෙටුම් පොත ගෙන්නගෙන බැලුවා පාර්ලිමේන්තුවේ දැන් වෙනස් වෙලාද මන් දන්නේ ඒකේ තියෙන්නේ හොරු හොරෙක් හොරෙක් කියලා දැනගත්තාම එයාට විරුද්ධව කරන ක්‍රියාමාර්ගය හොරකම් කිරීම නවත්තන්න කිසිම දෙයක් තිබුණේ නැහැ මම ඔක කීප සැරයක් කතා කරුවා දැන් ඒක හදලාද මන් දන්නේ ඉතින් තාම කාටවත් විසඳුමක් නැහැ ඒ හොරකම විතර නෙමෙයි තව හුඟක් දේවල් තියෙනවානේ හොරකම් කරන්න ඇයි මුල් වෙන්නේ අපේ තරුණයින්ට සමාජයට පිවිසෙන පාසල් ගිහිල්ලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා සමාජයට පිවිසෙන තරුණියට ඇයි ethics and values නැත්තේ හැදිච්චකම නැත්තේ ඇයි අපේ කාලේ වත් තිබුණා තමා ගැන විතරයි හිතන්නේ මම තවත් මම එච්චරයි මිත් පැත්තේ ඉන්න අසල්වැසියා එහෙම නැත්තම් තමාගේ නෑදෑයෝ මිත්‍රයෝ මොකක් වෙලාවට දෙමව්පියෝ පවා අමතක කරලා මම හැදෙන්න විතරයි බලන්නේ අද අපේ සමාජයේ. ඉතින් මේවට අපි විසඳුම් හොයන්න ඕනේ අධ්‍යාපනයේ ඉතාමත් ප්‍රධානයි. අධ්‍යාපනය සම්පූර්ණයෙන් කඩාගෙන වැටලා ඒවට විසඳුම් තියෙන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදය යළිත් ශක්තිමත්ව ගොඩනගන්න ඕනේ. හුඟක් දේවල් තියෙනවා මම එකෙක් කියන්නේ. පළමුවෙන්ම අපි අධ්‍යාපනය හරහා වැදගත් හොඳ අගයන් තියෙන තරුණ පරපුරක් හදන්න ඕනේ. එතකොට අනිත් ඉගෙන ගන්න දේවල් හරියට ඉගෙන ගන්න රට හදන්න පුළුවන් වෙයි. ඉතින් ඊට වැඩිය මම කතා කරන්නේ මේ ජන වර්ග ප්‍රශ්නේ. මට ඉතින් වෙන කියන්න දෙයක් නැහැ. මම උගුරට ලේනකම් මගේ මුළු තරුණ ජීවිතයේ දැන් ඉඳන් දැන් නාකි වෙලා ඉන්න තැනුත් කතා කරන්නේ ජන වර්ග ප්‍රශ්නයට මේ රටේ සුළු ජන කොටස් වල ප්‍රශ්නයට ස්ථීරව ව්‍යවස්ථාමය විසඳුමක් තිබිය යුතුයි. මම නම් එතනින් එහාට මුකුත් දකින්නේ නැහැ. සමහර නායකයෝ කියනවා නෑ අපි ඒගොල්ලන්ට දුන්නහම හොඳ සංවර්ධන වැඩපිළිලක් දුන්නොත් යාපනයේට නැගෙනහිරට හොඳට සංවර්ධනය කරලා දුන්නොත් රැකියාවල් ටිකක් දුන්නොත් ඒ ඇති වෙන මුකුත් ඕනේ නැහැ. සම්පූර්ණ බොරුවක් මිත්‍රවරුනි එහෙම විශ්වාස කරන්න නම් එපා. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් අනිකුත් ජන කොටස් අනිත් ආගම් වලට අයිති අය ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් ඇයි දෙන්න බැරි අපිට ව්‍යවස්ථාවෙන්? ඇයි අපි මේක දැහැගෙන ඉන්නේ අපි විතරක්? සිංහල බෞද්ධයෝ කියලා. අපි අසට ඒ සියලු දෙනාම එක්ක එකට ජීවත් වෙලා සුද්ධංගේ කාලේ ඒගොල්ලෝන්ගේ සූරා කෑමට අපි යටත් වුණා ඒක වෙන කතාවක්. අපි එකට නිදහස සපන කෙරුවේ. කරලා නිදහස ලබා ගත්තේ සහෝදරවරු හැටියට. ඉතින් ඇයි මේගොල්ලොත් එක්ක අපිට තියෙන අයිතිවාසිකම් බෙදා හදා ගන්න අපි මෙච්චර ඊරිසියා වෙන්නේ අකමැති වෙන්නේ? එක කරන්නේ නැතුව ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මේ රටේ ජන වර්ග ප්‍රශ්නේ ඔඩු දුවලා වැඩි. යුද්ධයක් තිබුණා දැනුත් අපි අමතක කරනවා අපේ සමහර දේශපාලන නායකයෝ මට කතා කරනකොට මට පුදුමයි අමතක කරලා මේ යුද්ධයක් තිබුණා කියලා. නෑ අපි එහෙ සංවර්ධනය කරපු ඇත්තේ 13 ගැන කතා කරන්න එපා මැඩම්. මම නම් මෙරුවත් 13 ගැන කතා කරනවා 13 නැතුව කරන්න බෑ. මම නම් කියන්නේ 13ට එහා යන්නත් ඕනේ. නමුත් අඩු ගානේ දැනට ඒ ජන කොටස් කියනවා නම් 13 අපිට ඇති කියලා ඒක හරි කළ යුතුමයි. මම නම් හිතන්නේ මේ රට ගැන ආදරයක් තියෙන රට ඉදිරියට ගෙන යන්න කැමති හැම කෙනාම 13 වෙනුවෙන් හෝ එවැනි දෙයක් වෙනුවෙන් සටන් කරලා මේ රජයෙන් එක ලබා ගත යුතුයි. වැඩි වශයෙන්ම අපි මම වැනි අය මෙතන හුඟක් මම දන්නවා අපේ මිත්‍රයෝ මෙතුමා මෙතුමිය අපි සටන් කරලා තියෙනවා ජාතීන් අතර සමගිය ඇති කරන්න විවිධාකාරයෙන්. ව්‍යවස්ථාමය වශයෙන් වෙන වෙන ව්‍යාපෘති කරලා ප්‍රොජෙක්ට්ස් කරලා ඒ වාගේ. නමුත් ඇත්ත වශයෙන්ම මට විශ්වාස කරන්න බැයි සිහිනයක් හැබැයි
වුණා වගේ දෙයක් වුණා අරගලේ වෙලාවේ සියලුම ජාතීන්ට අයිති තරණ කොටස් සියලුම ආගම් වලට අයිති තරණ කොටස් එකට එකතුව පුදුමාකාර විදිහට එකට තම තමන්ගේ ආගම් අරව මේවා එකට සැමරුවා කවදාවත් අපිටවත් කරන්න බැරි දෙයක් ඉබේට සිදු වුණා ඉතින් මේ වාගේ වෙලාවක දැන් තියෙන රජයට එය පාවිච්චි කරලා ඉවර වෙලා මේක කරන්න බැරි නම් මං හිතන්නේ අපේ රට අනාගතයක් නැහැ අපි කල යුතුයි වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය